සුබ දවසක් සිල්දුනාටම අපේ තාර්කා විද්‍යාපාඩ මේ තවත් පාඩමකට බ සෑම කෙනෙක් සාධදරීෙන් පිළිගන්නවා අද අපි කතා කරන්නේ අපේ පෘතුවයේ පූර්වායන චලිතය ගැන නැත්තම් ප්‍රිසිෂන් මෝෂන් කියන ගැන්. අපි එහෙනම් බලමු මේ පූර්වායන චලිතයකයන්නේ මොකක්ද කිය. පි දන්න සාමානි චලිතය දල පටන් ගමු. ඉස්සල්ලාම අපි දන්නවා මෙන්න මෙතන පෘත්තුවය ම ලක්කුණු කරති න පෘත්වය තමාවටයි කැරකෙනවා. ඒවගේ පෘත්වය තමාවටයි කැරකෙන ගා තූරය වටේ ඉඩිප්සාකාර ගමන් මාර්ගයක ගමන් කරනවා. එතවෝට මේක අපි කියනවා පරිබ්‍රමණය කියලා බ්‍රමණයසාහ පරිව්‍රමණය මෙන්න මේ දෙක තමයි අපි සාමානය දන්න. අපි තවදුරටත් මේ පෘතුවය ගැන අධ්‍යේනය කරපු බ දන්න ෘතුවිය අන්ක විසතුුණනාමාරක් ඇලයිකෙන්. එ මොකට ද ඇලවෙලා තියෙන්නේ පෘත්විය සූර්යා සම ගමන් කරන ගමන් මාර්ගයට සූර්යා සම ගමන් කරන ගමන් මාර්ගයට අංසක විසතුනාමාරක ඇලයත් තියෙනවා. දැම් බම්බරයක් කැරකෙද්ද ඔබ දැකලදී නොද මෙන්න වගේ බබ ශීර්ෂය මෙන්නම කැරකෙනෝ මෙන්න මේ වගේ අපේ නෝත්පෝල් එක මෙන්න මෙහම වට කැරකෙන මෙන්න මේ වටේ ගමන් කිරීමට ආසන්න වශය වර්ස විසිහායදාහක් විතර ගත වෙන එතකට මෙන්න මේ චලිතයට තමයි අපිකන්නේ පූර්වායන චලිතය කියයක් පූර්වායන චලිතය කෙකැන ඇතත් ප්‍රසිෂන් මෝසන් කරෙකන්නේ මෙන්න මේ චලිතයට මේක මුලිම හඳුනාගත්තේ හිපාක්‍රස් කියන සාරකා විද්‍යාඥා එයා වීක තාරකා විද්‍යාඥය ති මේ අතීතයේ දමයා හඳනාගත්තේ වුදු සියකට පමන කලින් තරුවක ෝනය සා දැන්ක ඕනේ ගණනය කරදදි ඔහු අධ්‍යයනය කළ පොඩ්ඩක් ඒක වෙනස්සෙලා තිීනවා කෙලේ නිසා ඔු නිගම නේටාව මෙ පූර්ුවයන චලිතය හිද්ද වෙනවා කියන. දැන් ඔබ අටීත තාරක විද්‍යාකය පිළිබඳව උනන්දුවත් දක්වුණු ඇතිනි බලන්නක පිරිමීට සම්බන්ධෙන් සමහර කෙනෙ මෙ පිරිමීට නිර්මාණය කර. මොන තරු ඉලක්ක කරගෙන දෙ කියර ගණනය කිරම් කරන. ඇත්තට මේක සාධාරද. නැහැ ොකද හේතුවක නිර්මාණයකල් දින මීට අවුරුදු තුන්දහ තුන්දස් පන්සියක් අතර. එහෙන අනිවාරයෙන් අපේ උත්තරතරුවණවේ තියන්නේෙ. අහස වෙනස් සරති න ප්‍රිසිෂන් මෝෂණ එක වෙනස්වල තින හෙනම් ඔබේ අධ්‍යනය කරනවන ඔබ අන්නේ අහසට ගමන් කරන්න වන. විශේෂයමක ඔබට අදකින්න පුළුවන් ශ්‍රී ලංකා ගහලෝකාරවගේ තැනකට ගිහිල්ලා මේපුරුවන චිත ගැන අධ්‍යන කරන්න පුළ වට වෙනත්. ෙක යෙන අහසක් ඔබට අධ්‍යනය කරන්න පුළුවන් මේ ජිප්වේ පිරිමීට හද්දි. උත්තර තරු තිබිලතියෙන්නේ බ්‍රැකෝ කියන තාරකාරූපය තූබන කියෙන තරුවේ. දැම් මේ රූප සටහනි පෙන්නෙනවා කොහොමද මේ එකක තරු වෙනස් සුනේ කියලා. බලන්න එතකොට බලන්න දෙදහා වෙද්දි වගේ තමයි මේ පෝලාරිස් කර තරුව වෙන්නේ. ඉති මේක ක්‍රමයෙන් ඉවත්වෙනවා. තකොට මෙන්න මේ වගේ කාලෙකදී විශේෂ තරුවක් නැහැ මෙන්න මේ වගේ තැනකර තමයි යොමල තින්නේ. අපි බැලුවත්තේම අවුරු තුන්තහකරතර කලින් මෙන්නවෙට රැකෝක කියෙන තාරකරපි බඩ් කකිර තරුවට තමයි මේක යොම්ඹවල තියන මෙන්න මේ විදියට ගමන් කරලා අවුරදු විසිහයදාහ කර පස්සෙ නැවතත් පොලාරිස් කියෙන තරුවටම ගමන් කරන. නිසා හරකා විද්‍යා අතීතිය අධ්‍යනය කරනව අන ඔබ පැහැදිලියොම මෙන්න මේ ගැන අවධනියම කරන්න ඕන ම ස්ටෙලියම් කියෙන ොෆ්ටේක භාවිතා කරලා. මෙන්නන්නම් මේ වක්ුව ැවතත් ඔබට එතකොට එක ඔබ හොඳර හදුනා ගන්න පුළුවන් වේ මම මෙන්න මෙම ස්ටෙලරීප කෙන සොෆ්ට එකක ඔපන් කරන්තියෙනවා මේකෙදී මම රාත්‍රියහක්කරන්තියනෙ මෙන්න මෙතන්ට කියලා ස්කයි වි Opපන්ස් කියෙන වින්ඩට යනවා මෙන්න මේ විඩගට ගියා මාකින්ංස් කියලා යෙනවා මෙතන්ට ගයාාට පස්සේ මෙන්න මෙතදින ප්‍රිසිෂන් සර්කල් කියලා මං මේ ටික්ස් ටික දාගන්නවා දැම් බලන්න දැන් අපිට පෙනෙනවා ඔයි විදිහයටද මේ හරුව තියෙන්නේ කියලා එතකොට මේ තිීන පෝලාරිසි මක්ියේ දෙදහදී මම තාරකාරූපත් ඇක්ටිවි කරගන්නවාඒවල සටහන් ටික ලයින්ස් ටික මේී පෝලාරිස් එතකොට අවරුත් උන්දාහ ප්‍රතර කලින් මෙන්න මෙතන මෙන්න මේ තරකාරප තන් රැකෝ කියෙන තාරකරූපය රූබර්න් කියෙන තරුතමයි තිබි තිී ඔයයි විදිහයට ට අධ්‍යනය කරන්න පුළුවන් මේ ප්‍රිසිෂන් මෝෂණේදී කොමද උත්තර තරුව වෙනස් වෙන්න කියලා. අපි ඒවාගේ තවත් එක දෙයක් අපි මේකැන අධ්‍යනය කරොත් එහෙම අපි දන්නවා රාසිිචක්්‍රයට, තාරකාරූප දොළහක් තියෙන බව. එතකොට ඒ අනුව ගණනය කරොත්තෙම රාසිචක්‍රය සමඟ සසඳුවොත් එහෙම අවුරදු විසිහයදහක් ගමන් කිරීමේද තාරකාරූපත් එක කොහමද ගමන් කරන්නේ කියන එක තමයි මේක හඳුනා දල්තිදේ මේ යෝතිසයටට වදාල වෙනවා දැම් බලන්න බින්ඩුවේද මේක තියෙනවා මීන මේෂ උෂභ මේ පැත්තර යන්නේ මේක ගමන්කාන්න එක අනි පැත්තට එතකොට මේක දහ දෙදහ වෙනවා මෙන්න දෙදහා පැන්නර පස්සේ මීන රාශයෙන් ගිහිල්ලා දැන්ගින්නේ කුම්ඹ කියර රාශියයේ. එහෙනක් ඇක්වේරිසි නැත්තං කුම්බ කියන රාශීේතමයි මේ දවස්සල අපි ගමන් කරන්නේ. මෙන්න මේ විදිරත් මේක හඳුනාගන්න පුළුවන් ඔබත්. තාරකා විද්‍යා අධ්‍යීනය කරද්දි අතීතයේ තාරකා තොරතුරු අධ්‍යනය කරද්දි මෙන්න මේ ප්‍රිෂයන් මෝෂන් ගැනත් අධ්‍යයනය කරන්න. අපි තවත් මෙවැනි තාරක විද්‍යා පාඩමකින් හම්බෙවූ. ඔබ තාමත් මගේ චැනඩෙන සබස්ක්‍රයි් කළනත්තන් මගේ චනඩ සබස්ට්‍රයිප් කරන්න ඒවගේ මේ වීඩියෝම් ඔබ නර්බන්්ඩ කැමතිනම් මේ වීඩියෝ අනිත්තයට ශයා කරන්න්න කැමිතිනම් මේ ශයා කරන්න අපි තවත් දවසක හම්බෙ වූ ඔබ සියල්දිනාටම සුබ දවසා.